මැද පෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ කුෂාන් නැමැත්තා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. ඒ ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයා ගුවන් සේවයට අයත් ඕවී 437 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි. මොහු අද අලුයම 3:57 පමණ දිවයිනට පැමිණියා. ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටින කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මොහුට එල්ල වී තිබෙනවා. ඒ අනුව මොහුගේ වැඩ තහනම් කිරීමටද බලධාරීන් කටයුතු කළා. චෝදනා එල්ල වී සිටින ඊ කුෂාන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ විවෘත වරෙන්තුවක්ද ලබාගෙන තිබුණා. මෙම ජාවාරමට සම්බන්ධ කිහිප දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. මේ අතර ඕමානයේ රැඳී සිට අසාධාරණයට ලක් වූ කාන්තාවන් පිරිසක්ද අද දිවයිනට පැමිණියා. මේ මාව ගෙවල් වලට දැම්මේ නැහැ. ඒජන්සියෙන් ඒජන්සියට මාරු කර කර තියාගත්තා. තියාගෙන ඊට පස්සේ මම පැනලා එම්බසියට ගියා. එම්බසියට ගියාම මේක හිර කරගත්තා. ඒගොල්ලෝ කියනවා මාස ඉවර වෙන කලින් ටිකට් දාගන්න කියලා. එතන ඉඳන් ටිකට් දාන්න බැරි නිසා පිට පැනලා රූයි වල තියෙන පල්ලියට ගිහිල්ලා හිඟා කෑවා මම. හිඟා කාලා අපේ නැන්දා ඊට පස්සේ භාග්‍යය සල්ලි දුන්නා. එහෙම දාලා තමයි මම ටිකට් හදාගෙන ආවේ. ඒක ඇතුළේ හිර වෙලා ඉන්න 80 ගාණක්. මේ ඉන්නේ කට්ටියගේ නම නම්බර් දීලා තියෙන්නේ. මේව මාධ්‍යයට දෙන්නකෝ ඒගොල්ලන්ට මොන හරි උදව්වක් කරන්නකෝ බේර ගන්න යාලව. ඒකේ ඉන්නවා අසනීප හැදිච්ච අය. ඔන්න මෙන්න මැරෙන්නයි ඉන්නවා. ඒගොල්ලෝ ගෙවන්නේ හිර කරගෙන ඉන්නවා අදේ වුණා හෙටේ වුණා කියලා. කිසිම අපිව බලන්න කරන්න නැහැ. අපි කණ්ඩ බොණ්ඩ නැතුව එම්බසි ඇතුළේ හිටියා. ළමයි ගොඩක් ඉන්නවා. ඒ ළමයිව ගන්න කියලා තමයි අපි කියන්නේ. අපිව ගණිකම මඩමක් වගේ දාලා තිබුණා. ඒකයි අපිට මේ ගෙවල් අම්බුනේත් නැහැ. අපි ඒජන්සි හිටියා මාසයක්ම. මාසයක් ඉඳලා අපිට එන්න අම්බුන්නේත් නැහැ. රැට නිදා ගන්න බෑ. යකු ආවම ළමයි ඔක්කොම බය වෙලා දුවනවා එළියට. ඉතින් මම ලංකාවට ආවේ මගේ එම්බසියේ දෙපාරක් ඉතර ගියා. මා කුෂාන් එළෙව්ව බැනලා මම මුකුත් කරන්න දෙන්න බෑ කිව්වා මට. ඊට පස්සේ මම අනිත් කෙනා ගාවට ගියා සිට මායිල් මිස් ගාවට. එයාත් මාව කිසිම දෙයක් කරේ නැහැ. මාව එළෙව්වා. ඊට පස්සේ අපි එම්බසියෙන් එළියට පැනලා තමා මේ විදිහට ලංකාවට එන්න අපිට සිස්ටර් රෙබේක තමා උදව් කරුවේ අපිට ලංකාවට එන්න. එයා හින්දා තමා අපි ආවේ. ඇත්තටම අපිට කිසිම දෙයක් සහනයක් අපිට එම්බසියෙන් ලැබලා දුන්නේ නැහැ. තව විසිට ළමයි ගොඩක් ඉන්න හිර වෙලා පුළුවන් නම් කොහොම හරි කරලා කුෂාන් වයින් කරලා මං ඉල්ලන්නේ හොඳයි මේ එක පත් කරලා දෙන්න කියලා. ඒ වගේ මිනිස්සුන් ඇත්තටම ඕන්නේ නැහැ. අර කුෂාන් සර්ගෙන් අපිට කිසිම සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. යාට හොඳයි ඒගොල්ලෝ ගන්නවා. අපේ මේ හිඟා කාලා මේ රියල් හටක් හොයාගෙන මේ ආවේ අතේ සත පහක් නැහැ ගෙවලලා තියන්න.